කැමැත්තෙන් සර් කියාගන්න. ඔබතුමා මේ කැමැත්තෙන් සර් කියන්න එපා කියන. ඇයි? මම සමහර අයට කිව්වා. මොකද ඒක ඇත්තටම මට කියලා දුන්නේ අපේ මල්ලි. එයා ඊට කලින්ම මෙහෙම වුණා. දැන් අපේ සේවයේ හිටියා මම 82 වෙනි ඉස්සෙල්ලා ඉසකේ. 91 ආපු කෙනෙක් හිටියා. අපි කවදාවත් අපි සර් කිව්වේ අපට අවුරුදු 10ක් විතර පරණ අපි ප්‍රධානීන් වෙච්ච අයට පමණයි. අපි අයියා මල්ලි කිව්වෙත් නෑ නම තමයි කිව්වේ. අයියා මල්ලි අක්කණ. දැන් මේ අයියා මල්ලි විශ්වාස එකක් නෑ ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම අයියා. අවුරුද්දක් වැඩි නම් අයියා. නෝනායි මහත්තයත් අයියායි නම් ගිනේ කියාගන්නේ. මම දැක්ක එක තැනක තියෙනවා. ඔබේ අම්මාගේ අයියා ඔබේ කවුද? ළමැලියනවා තාත්තා අයියලා. ඔබේ අම්මාගේ අයියා ඔබේ කවුද? ළමැලියව තාත්තා. අම්මගේ තාත්තා. ඉතින් ඒ වගේ එකක් නේ. දැන් එහෙම අපේ කාලේ එහෙම දෙන්නේ නැහැ නම තමයි කිව්වේ. ඉස්කෝලේ වුණත් ඕන කෙනෙකුට යුනිවර්සිටි ගියා. දැන් මට එක සැරයක් මට අපේ මං ගෙදර එක ගියා ගාල්ල ඉඳලා අපේ අලුත්ෙන් ආපු නිලධාරියෙක් යම් කන්නය මං කියලා චන්දරේ වැඩ කරන ගම. මමත් පිටින් ඇවිල්ලා හිටියේ යත් පිටින් ඇවිල්ලා හිටියේ. යන ගමන් මොකක් හරි කිව්වා එක්ක මහින්ද මහත්තයා හරි මහින්ද සර් හරි කිව්වා. මං ඩ්‍රයිවර් කිව්වා කාර් එක නවත්. බැහැපන්. මට මං ගෙදර කන්නෙක් කියන්නේ මගේ යාළුව මිසක්. මට සර් බර් කියන අය ඕනේ නැහැ. අය ඉල්ලාස් කරගරින් නැත්තම් බැස්සෝ. ඉල්ලාස් කරගත්තම නැග්ගයි. හැබැයි පාර්ලිමේන්තුවේ පවා ඉන්න ඔබට සර් කියන අය ඔබේ ගෝලියෝ හිටන් ඉන්නේ. නෑ මෙහෙම ඔව් මගේ ශිෂ්‍යෝ ඉන්නෝනේ. ඒ මං ගුරුවරයෙක් වෙලා හිටියනේ. දැන් මම දේශපාලනඥයන්ගේ රැස්වීමේදී සමහර අය හැමෝටම සමාන මම සමහර අයට සර් කියනවා. මොකටද මට විශ්වවිද්‍යාලේ උගන්නපු අය නෝ පක්ෂ ලේකම්ලා හිටියේ. ඊයවට සමහර අයට මට සහෝදර අය කියනවා. අපිත් එක්ක එකට ශිෂ්‍ය ව්‍යාපාර හිටපු අය. සමහර අය මට සර් කියනවා. ඒකයි සාමාන්‍ය දෙයක්. ඒ බලාපොරොත්තු නමුත් ඇත්තටම නම කියන්න පුළුවන් නැද අපේ මල්ලා හිටියේ IT සෙක්ටර් එක. එයා පරිපාලන සේවය හිටියට ICT එකේ වැඩ කරානේ. එයාට එයාගේ අනිත් අය කියන්නේ. දැන් මට සර් කියන අය එයාට වසන්ත කියලා. ඒගොල්ල සර් කියන්නේ. ඒගොල්ල අතර එහෙම තිබුණා. මම ඔක අපේ ඔෆිස් එකේ ට්‍රයි කරාම අපෝ බෑසෝ කියන. මොකක් මහින්ද කියපන්. අයියා කියන්නේ බං. ඒක මහින්ද කියන්න පුරුදු වෙන්න කියලා. නමුත් ඒක අපේ සංස්කෘතිය කොටසක්නේ. මට දැන් අම්බලන් කොට බහින්නෙත් මහින්ද සර් කියලා. මං ධර්මාසෝක උගන්වපු නිසා. බනින්නෙත් එහෙම. ඔව් නමේ කොටසක් වෙලා තියෙනවා. ඒකෙන් දා අපේ සංස්කෘතියේ අතරම හොඳ කතාවකට ඔයගොල්ලෝ ආවේ. අපේ සංස්කෘතිය ඔක්කොම අපේ රටේ තියෙන ආගම්වල නැත් හැම එකෙම උගන්වලා තින්නේ වැඩිහිටියන්ට දෙමව්පියන්ට පැවිදි උතුමන් වහන්සේලාට බලේ තියෙන අයට රෙස්පෙක්ට් කරන්න මිසක් ගුරුවරුන්ට සමාන අයට සහ ඊට පල්ලේ අයට රෙස්පෙක්ට් කරන්න පුරුදු කරන්නේ අපි සමාජයේ හැමෝටම නිසි ගෞරවය දෙන්න ඕනේ කියන එක පොලිසිය කෙනෙක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය මිනිහියෝ තයාට සර් කියන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ ගෝලිය අපට සර් කියයි කියලා. අපේ යටතේ ඉන්න අය සර් කියලා. හැම ඒක නැතුව අපිත්තරයටයි සර් කියන්න බැරි. එහෙම නැත්තම් අය අපට නම කියන්න බැරි කියන එක. ඒක කවද වෙනකොට ඒවිත් දන්නේ නැහැ. ඔව්. හැබැයි අපේ සංස්කෘතියත් එක්ක එක අතකින් හිතනවා එහෙම නොවුනත් කමක් නැහැ කියලා. මොකද අර බැඳීම සමහරවිට වචනත් එක්ක තියෙනවා. බැඳීම බැඳීම නැහැ. මං කියන්නේ දෙමෝපියොන්ට ගුරුවරුන්ට පැවිදිතුමන්ලට සලකන්නේ. ඇයි තමන්ගේ සමානෙන්ට සලකන්න බැරි? ඒ අයට රෙස්පෙක්ට් කරන්න බැරි. ඒ අයගේ ගෞරවය ගැන හිතන්න බැරි. අපට අදාළ නොවන ජන කොට්ටාසේ ගෞරවය ගැන හිතන්න බැරි ඇයි? හරි මහින්ද සර්. ඒක තමයි මූලික. නෑ මගේ අදහස ලයි ඒක තමයි මූලික ප්‍රශ්නේ. අපේ රටේ අද තියෙන දේශපාලනමය සහ සංස්කෘතික සමාජ ගැටලුවට හේතුව අපට වඩා වෙනස් කණ්ඩායම් වලට ඒගොල්ලෝ අපේ සමානයි කියලා හිතන්නේ නැති එක. ඒක ඒ ප්‍රශ්නේ විසඳා ගන්න නැති තාක්කල් අපට කොච්චර කේක් කපන් කෑවත් කොච්චර රස මාළු කෑවත් කොච්චර වෙන සින්දුවක්වත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ.
හරි.